දීර්ඝ කතා ගොඩාක් අහලා තියෙන නිසා අනිත් කට්ටිය අනිත් එක මේ කට්ටිය දැන් යන්න හදිසියේ තින්න නිසා මම හිතන්නේ මම ටිම්රාන් මට කලින් කෙටිම කතාව කරා මං හිතා හිටියේ කෙටිම කතාව කරන්න එච්චර කෙටි කරගන්න බැරි වෙයි කොමාරියා මම කියන්න ඕන මේ මට මේ පොත එළ දැක්වීමට තැන්නේ හාමුදුරුවෝයි අපේ නානායි ආරාධනා කරන්නේ මම කවියෙක් නිසාවත් එහෙම නැත්නම් බහුශ්‍රුතයෙක් නිසාවත් එහෙම නැත්නම් කවි ගැන දන්න කෙනෙක් එහෙම නැත්නම් කතාකාරයෙක් හින්දවත් නෙවෙයි අපිට තියෙන එකම සාධකය තමයි අපි මිතුරන් වීම අපි යාළුවෝ වීම විතරමයි මට මේකට ආරාධනා කරන්න හේතුව ඒත් එක්ක මම මෙතෙන්ට ආවට පස්සේ මම සෑහෙන අතීතයකට ගියා ඔයගොල්ලෝ දන්නවනම් මේ මෙතන කලින් තිබුණේ මොකද්ද කියලා මේකේ දිගට තිබුණා මේ බීර පබ් එකක් මට මතකයි මේ සයිමන් නවගත්ත එක මහත්තයාගේ ආදාහනයේ දවසේ අපි පිටිසක් ඇවිල්ලා බීර ස්නානය කරා එදා චර මේ මෙතන අපි හමු වෙලා තියෙනවා මිනිස්සු සහ මෙතන තිබුණා රාත්‍රී සමාජ ශාලාවක් ඉතින් මේකත් මට මතක් වුණා මෙතෙන් ආවට පස්සේ කොහොමාරි මේ මම මේ පුද්ගලයෝ දෙන්න ගැන පොඩ්ඩක් කතා කරන්නම් ඒ කියන්නේ මට මේ කවි ගැන කතා කරන්න වැඩිය මට ඒක පහසුයි විශේෂයෙන් තැන්නේ හාමුදුරුවෝ මේ කාලේ මේ අපිට විවිධ චීවරධාරීන්ගේ විවිධ අදහස් එහෙමෙන් ඇහෙනවනේ දැන් ලංකාවේ තරුණයින්ට හමුදා පුහුණුව දෙන්න ඕනේ කියලා එක භික්ෂුවක් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරද්දී මට ඉතින් එතරින් එහා ගිය ආදරයක් එහෙම නැත්නම් ඒ සිවුර දරාගෙන කරන්න පුළුවන් තව දේවල් තියෙනවා කියලා ඔප්පු කරපු පිටිසක් තමයි මේ අපිත් එක්ක ඉන්න භික්ෂුන් වහන්සේලා පිරිස සහ අපේ මිතුරු විශේෂයෙන් තැන්නේ හාමුදුරුවෝ මේ කවි පොත කියවගෙන යද්දි ඒක ඇතුලේ තියෙන ඒ හාමුදුරුවන්ගේ දඩබ්බරකම මේ පොත කියවගෙන යද්දි හමුදා ට්‍රක් එකකට මැද ඇඟිල්ල පෙන්නගෙන ඉන්න හාමුදුරුවමක් මතක් වුණේ නැත්තම් පුදුමයි. ඉතින් ඒක මම කැමති මේ භාවිතයම තමන්ගේ කවි පොත ඇතුලේ එහෙම නැත්නම් තමන්ගේ තමන් පාවිච්චි කරන එහෙම නැත්නම් කලා මාධ්‍ය ඇතුලේ පාවිච්චි කිරීමේ සම්බන්ධයෙන් මට ප්‍රසාදයක් සහ සතුටක් තියෙනවා. සහ ශෙහාන් කෙනර ජනාධිපති ලේකම් කාර්යාලය එහෙම නැත්නම් සමහර තාප්පවල බලිකුරුටු ලියන එහෙම නැත්නම් තමන්ගේ අදහස් බය නැතුව ලියපු ඒ රස්තිය අධිකාරයා මේ පොත ඇතුලේ ඉන්නවා. ඉතින් ඒක ගැන මට සතුටක් තියෙනවා. ඒත් එක්කම මේ කවිවල තියෙන තවත් විශේෂ ස්වභාවයක් තමයි අර කවියේ ප්‍රභූත්වය. එහෙම නැත්නම් ඒක මතු මහලෙන් කකුලෙන් ඇදලා බිමට දාන්න සමත් වෙලා තියෙනවා මේ කවියෝ දෙන්නම. ඒක ටිකක් ලංකාවේ කවි කලාවට එහෙම නැත්නම් මේ පද්‍ය සාහිත්‍යයේ වෙන නැඹුරුවක් කියලා මට පේන්න තියෙනවා. මොකද අපිට අපේ රටේ කලාවට විතරක් නෙවෙයි දේශපාලනයේදී මේ හැමදේකදම මේ ප්‍රභූත්වය කියන එක නැත්තම් මේ ප්‍රභූ සමාජය ඒක කලාවේ වෙන්න පුළුවන් ඒක භික්ෂු ශාසනය වෙන්න පුළුවන් ඒකට පහරකුත් ඊයේ පෙරේදා දෙන්න සමත් වුණා දැන් හාමුදුරුවෝ ඒක ගැන සතුටක් තියෙනවා අපිට. ඒ කියන්නේ මේ ප්‍රභූත්වය තමයි අපේ මේ රටේ මේ ජන සමාජය මේ අගාධයට අරන් ගිහින් තියෙන්නේ. ඒ ප්‍රභූත්වයට පහර දීම ඒක කවි ඇතුලේ වෙන්න පුළුවන් අපි නම් සිනමාව ඇතුලේ වෙන්න පුළුවන් චිත්‍ර ශිල්පියා කැන්වස් එකෙන් වෙන්න පුළුවන් ඒ කරන එක සම්බන්ධයෙන් සතුටක් තියෙනවා. ඒක එකක්. අනිත් එක තමයි මේ දෙවරක් පෙරලද පිරිත්පැන් කියන මේ නම දකිද්දිම මට හිතිච්ච එකක් තමයි මේක දැකපු සැනින් සිවුරු කරේ තියාගෙන අර තග්ස්ලා ටික ඒ කියලා මට හිතුණා. හැබැයි ඒක එහෙම උනේ නැහැ. ඇයි එහෙම උනේ? ඒ කියන්නේ එහෙම නොඋනේ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි දැන් ඔබ අහලා තියෙනවානේ මීට කලින් මම දැක්ක අපි ශ්‍රීනාත් සහෝදරයත් මෙතන ඉන්නවා බුදුන්ගේ රස්ත්‍ය ආදුව පොත අපි එලි දක්වපු කාලේ ඒ නමත් එක්ක කී දෙනෙක් ඔට්ටු වුණාද එහෙම නැත්නම් කී පාරක් සීඩ ගරංගිල ප්‍රශ්න කරාද ඒවා අද නොවෙන්නේ ඇයි? එතකොට අපි හිතමු නියෝන් සැප ලැබේවා වගේ අර මේ රේඩියෝ නාට්‍ය වලට ඒ වාරණය ආවා. අද මේ පොතට ඒක නොවෙන්නේ ඒ පැරණි සටන් වල ප්‍රතිඵලයක් විදිහට තමයි. දැන් අරගලයේ සම්බන්ධයෙන් අදහසක් තියෙනවනේ අරගලයේ ගෝල් ෆේස් එකේ කියලා නෑ. කවියේ ඇතුලේ, සිනමාව ඇතුලේ, නිර්මාණ ඇතුලේ අරගල කරමින් හිටියා පිරිසක්. අද මේ පොතට අත තියන්න එන්නේ නැත්තේ ඒ අරගල වල ප්‍රතිඵල විදිහට තමයි. ඉතින් ඒ අරගලය, ඒ කියන්නේ තමන්ගේ කලා භාවිතාව ඇතුලේ, ඒ අරගල ඉස්සරහට අරන් යන එක සම්බන්ධයෙන් ඒ ස්තුතිය අපි මේ කවියන්ට පුද කරන්න ඕන. ඉතින් මේ වගේ අදහස් රාශියක් තියෙනවා. කොහොම හරි මේකේ මේ මම මේකේ තියෙන කවිවලට
තියෙන ප්‍රසාදය කෙසේ වෙතත් මං කිව්වේ අර කවි මතුමාහලෙන් බිමටගෙන එීම සම්බන්ධයෙන් සතුටක් තියෙනවා කියලා මං කිව්වේ ඒකයි අර සමහර වෙලාවට සමහර කවි කියවද්දි මට අර ත්‍රිවිලස් වල පිටිපස්සේ ගහලා තියෙන වැකි මතක් වෙනවා මං කියන්නේ ඒක මේ මොවුන්ගේ කෘතියට කරන අගෞරවයක් විදිහට නෙවෙයි මම මේ කියන්නේ ඒක හොඳයි කියලා මම මේ කියන්නේ ඒ කියන්නේ අපි සුභාවිත කලාව එහෙම නැත්නම් මොකද්ද ගර්හිත කලාව කියලා දෙකක් වෙන් කරගෙන හිටියනේ ලෝකේ සහ ලංකාවේ විශේෂයෙන් ඒ කියන්නේ ගායකයෝ ගත්තත් අද ඒ කියන්නේ ඒ ගර්හිත කලාවක් කියලා එකක් ලෝකේ නැහැ කියන එක ඒක වෙන ප්‍රවාදයක් වෙන සංවාදයක් ලෝකේ. ඉතින් ලංකාවෙත් ඒක වෙනස් කරන්න දරපු උත්සාහයන් වල ප්‍රතිඵල අපි අද දකිනවා අද අජිත් කුමාරසිරිව දන්නවා ලෝකේ. ඒ කියන්නේ අර ප්‍රධාන ධාරාවෙන් පිටට පැනලා එහෙම නැත්නම් මයික්‍රෝ ස්ට්‍රීම් එකේ වැඩ ඒවා තමයි ලෝකේ වෙනස් කරේ. ඒ කෙසේ වෙතත් මේකේ තියෙන කවි සම්බන්ධයෙන් මම එක කවි දෙකක් මම ගන්නම් මේවා මේවා කවි නෙවෙයි කියලා මටත් හිතුණා සමහර වෙලාවට දැන් මෙහෙම එකක් තියෙනවා මේකේ සමහර තැන්වල එහෙම වෙන්න ඕනෙත් නැහැ කියලා කවියක් තියෙනවා නායක නැතුව හුඹහක් වැඩක් නැහැ හුඹහක් නැතුව නායකුත් වැඩක් නැහැ කියලා ඉතින් ওই දෙකෙන්ම අපට වැඩකුත් නැහැ කියලා මට යටි ලියන්න හිතෙනවා මොකටද ඒ කවිය ඒ කියන්නේ මේ අපිට හුඹහයි නෑ හිටියාම මොකද මේක ටෙරිටරි සම්බන්ධ ප්‍රශ්නයක් වගේ මොකක්ද මේ වගේයක් මට හිතෙන්න ගන්නවා හැබැයි කමක් නැහැ මේක තමයි අර ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් කියලා අපි කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ ඔය ලයිට් ඕෆ් කරේ මං හිතන්නේ මේ වැඩේ මෙතන යනවා කියලා දැනගත්තන්නෙත් නැහැ මේ එහෙමනේ දැන් මෙතන ඉන්න පිරිස කවුද කියන්න දන්නව ඒත් එක්කම මේකේ යහපැත්තේ තව එක කවියක් තියෙනවා මේ බුදුන්ගේ බුදුනේත් පින්සලෙන් අඳලා කිමද වස්තොස් ගොනෙක් පිට රඳලා මේකේ ෆුට්නෝට් එකකුත් දාලා තියෙනවා ඒ කියන්නේ බුදු පිළිම වල නේත්‍රා තැබීමෙන් පසු ශිල්පියා මුලින්ම බලන්නේ කිරිගවයක දෙසයි එයින් පිළිමේ ඇති වස්තොස් ගොනෙක් පිටින් යන බවයි ගැමියෝ විශ්වාස කරන්න කියලා හරි මේ කවියේ යටි අරුතකුත් තියෙනවා දැන් මේකේ තියෙනවා බුදුනේ පින්සලෙන් අඳලා කියලා එක වාක්‍යයක් එක පදයක් ඒක තියෙනවා පින්සලෙන් අඳලා කියන එක ඇතුලේ ධ්වනිතාර්ථයක් එහෙම අර්ථ දෙකක් දැන් පින්සල කියන එක දැන් අපි අහනවා මේ ආටිස්ට් දෝයා ආටිස්ට් නම් පින්සලකෝ කියලා අපි නිකන් මේ විහිළුවට අහන කතාවක් තියෙනවා ඔය ආටිස්ට් කෙනෙක් දැන් ආටිස්ට් නම් පින්සලකෝ කියලා එතකොට ආටිස්ට් නම් පින්සල කියන එක පොඩි ඒකට තියෙන සංකේත අර්ථයක් එතකොට බුදුනේත් පින්සලෙන් අඳලා කියන එක මේ ලංකාවේ ආටිස්ලා බුදුහාමුදුරුවොත් අඳලා තියෙන්නේ ආටිස්ලා ලංකාවේ ආණ්ඩුත් අඳලා තියෙන්නේ ආටිස්ලා ලංකාවේ දේශපාලඥයන් අඳලා තියෙන ජනතාවත් අඳලා තියෙන්නේ ඒ වගේ ප්‍රතිඵල අපි දැකලා තියෙනවා ඉතින් ඒකේ අන්න ඒක මේ කවියේ යට හංගලා ගේන්න මේ කවිය සමත් වෙලා තියෙනවා අර කිමද වස්තොස් ගොනෙක් පිට රඳලා කියන එකේ අර ආටිස්ට් නේද තමන්ගේ ආට් පාවිච්චි කරලා මිනිස්සු අඳලා ඒකේ වස්තොස් අන්තිමට යන්නේ අර ගොන්නු වගේ මිනිස්සු පිට කියන එක තමයි මේක නිකන් මට හැගිච්ච අදහස මේ වගේ මේකේ හොඳ නරක අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා කොහොම හරි මේ උත්සාහය ඊටාම හොඳ උත්සාහයක් සහ මේ නැවත වතාවක් අර අපිටත් තිබුණානේ අරගලෙන් පස්සේ පොඩි කාංසාවක් අරගලකාරයෝ මුණ ගැහෙන්නේ නැහැ කියලා ඉතින් ඒ කාංසාව මගහර ගන්නත් නේද අපිට මේ වගේ තැන් මොකද පාරට ගියාට පස්සේ පොලිසියෙන් අල්ලගෙන යනවනේ මම දැක්ක පොලිසිය දෙතුන් වතාවක් මෙතෙන්ට ඇවිල්ලා හැරිලා ගියා මොකද කරන්න දෙයක් නැහැ කවි පොතක් එලි දක්වනවා හැබැයි මේකේ ඇස්සේ අපි අරගෙන යමු අපේ අදහස සහ අපේ අරගල අපිට කලාව ඇතුළත් කරන්න පුළුවන් මුන් හිතාගෙන ඉන්නවා නම් අපිට මේ පාරේ බැරිකේඩ් කඩන එක තමයි වැඩේ කියලා නැත්නම් අපිට වැඩ තියෙනවා අපි ඒ වගේ තුල අපිට කරන්න පුළුවන් අරගලේ කරමු එමනම් අපේ ආමඳුනේ තෙරුවන් සරණයි නානා ජය වේවා කවි පොත් තව ගොඩාක් ලියන්න